සුබ මධ්‍යහනක් වෙක්වනේ දිවපුවත් ප්‍රකාශයේ සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම මල් කුඩුල මත් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත පාතාලය පෝෂණය කළ රාජපක්ෂ වරුන් යහපාලනයට ඇඟිලි දිගු කිරීම විහිළුවක් ප්‍රවීණ සිනමාවේදී රොයිද සිල්වා දිවියෙන් සමුගනි ප්‍රබල ආජන්ටිනාව පරදා ප්‍රංශයට තියුණු පාපන්දු ජයක් මෙක්සිකෝ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය අද පාතාලය පෝෂණය කළ රාජපක්ෂ වරුන් අද යහපාලන රජයට ඇඟිල්ල දිගු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා ප්‍රකාශ කරනවා. නිදහසේ වේදිකාව කණ්ඩායම් මගින් මාතර ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපේ ත්‍රිවිධ හමුදාවේ ශක්තිය නිසා මඟ පෙන්වීම නිසා දිනපුවේ ක්‍රූර යුද්ධය රාජපක්ෂ පවුලේ පැවැත්ම සඳහා පාවිච්චි කරන්නට පටන් ගත්තා. ඒ යුද ජයග්‍රහණයේ මුවාවෙන් මේ රට තුල ෆැෂිස්ට්වාදී හිට්ලර්වාදී ආණ්ඩුවක් පිටවීමේ මුල් පියවර ගත්තා. පොලිසිය මැදමුළන වලව්වේ තවත් අතකොලුවක් බවට පත් කරගෙන ඒ අයගේ නීති විරෝධී අනවල් ක්‍රියාත්මක කරන්නට පාවිච්චි කරා. පාතාලයට වැඩ කරපු ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ රාජපක්ෂලාගේ තරම් තිබුණේ නැහැ. පාතාලයට කියලා මිනිමැරුම් හොරවංචා කරගෙන වැඩගත්යින් පස්සේ මොකද කරේ? ඒ අයව පොලිසිය ලවා මැරෙව්වා. ගෝඨාභය රාජපක්ෂලාට තමන්ට උදව් කරපු පාතාලය උසාවියට ගිහිල්ලා ඇත්ත කියයිද ඔව් කියලා ලොකු බයක් තිබුණා. අන්න ඒ නිසා තමයි අර වැලිකඩ දිදීදිත් අර ඒ සියලු දෙනාම අමු අමුවේ මරා දාලා තියෙන මේ රටේ නීතිය සියලු දෙනාටම එක හා සමාන වුණොත් තමයි මේ රට දියුණු වෙන්නේ. සිවුරු දාගත්තත් ලෝගු දාගත්තත් වරදකාරයා වරදකාරයාමයි. පාර්ලිමේන්තු කිට් එක ඇඳගත්තයි කියලා පළාත් සභා කිට් එක ඇඳගත්තයි කියලා සමාව දෙන්න බෑ. මේ වෙනකොට ඇත්ත වශයෙන්ම මේ යහපාලනේ ආධිපත්‍ය නීති ආධිපත්‍ය පිහිටවන ගමන අපි සෑහෙන දුර ඇවිල්ලා තියෙනවා. පූජ්‍ය දඹර අමිල ස්වාමින් වහන්සේද මෙහිදී අදහස් දැක්වුවා. එයා හිතුවේ නෑ ඡන්දේ පරිදි කියලා. ඒ නිසා කලබල වුණා. ඒ නිසා කන්ටේනර් ගෙනහල්ලා ජනාධිපති මන්දිරේ කාමරවල ගොඩ ගහලා තිබුණු 5000 නිති කොළ එයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ මැදිහත් වීමෙන් ඒව ඔක්කොම ලොරි වල පටවලා ඇත්තා කියලා එක්නම් ඒ රියදුරෙක් කියව ප්‍රකාශයක් මම අහලා තියෙනවා. ඒවා තමයි නුවර ඉඳන් පාගමන් එනකොට වේදන් කළේ, නුගේ ගොඩින් නැගිටිමු කියනකොට වේදන් කළේ, මැයි දිනේට බෝල් පේස් එක 120කින් පොරවනවා කියලා හිටන් ඒවා පෙරෙව්වේ. ඇයි? අරක්කු බෝතල් රුපියල් 5000යි බත් පැකට් එකයි. ට්‍රාන්ස්පෝට් දෙන්නත් ඕනේ. ලංකාවේ භූමියේ කොටසක් සින්නක් කරව ඔප්පුවකින් පවරපු එක රජයි ලංකාවේ ඉන්නේ. ඒ තමයි ඩොන් ජුවන් ධර්මපාල කෝට්ටේ පාලනය කරපු. පෘතුගීසීන්ට පාවා දුන්නා කෝට්ටේ කොටසක් ගෙවිහමක් විතරක් වෙලා ගන්න ඉඩක් දෙන්න කියලා කිව්වහම ඒකට අනුව දුන්නේ ඩොන් ජුවන් ධර්මපාල ඒක දිලා රාජ්‍යත් පාවා දුන්නා. ඉන්පසු එය පාවා දීමේ ක්‍රියාව කළේ මහින්ද රාජපක්ෂ තමයි සැංගිලා හොටෙල් එකට ඒ ගෝල් පේස් එකේ තිබුණු හමුදා මූලස්ථානය එතනින් අයින් කළා. එම භූමිය අක්කර 6කට වැඩි සම්පූර්ණයෙන්ම දුන්නේ සින්නක් කරා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට චීන සමාගමක් මුදල් ලබා දීමේ සිටිය සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙළිකළ පුවත සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වුවා. මම විශේෂයෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා පරාය හදපු ආයතනයෙම ඡන්දය සඳහා විශාල මුදලක් ලබා දීලා තියෙනවා නම් ඒක බොහෝ විට අල්ලසක් විදිහට තමයි අපි දකින්නේ. හැබැයි මේ නිවුස් එක එලිටර දවස් දෙකක් විතර වෙනවා. මම තාමත් ආණ්ඩුව පැත්තෙන් කවුත් කතා කරන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ආණ්ඩුව මීට වඩා මේ පිළිබඳව හොයා බලන්න ඕනේ. හැබැයි මේ වගේ විශාල මුදලක් වංචා වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ආණ්ඩුව බලධාරීන් ඉල්ලීමක් කරනවා. කොට මේකේ ඇත්තක් ඇති කියලා හිතනවද? ඒ ලිපියේ තියෙන දේවලුත් ඒ වගේම ප්‍රාගු සිද්ධ වෙච්ච දේවලුත් බොහොම ඇත්ත. මොකද මේ මටත් හම්බුණා, ඔර්ලෝසු හම්බුණා, මටත් හම්බුණා සාරි. ඒ නිසා මේ මංගාව තාමත් ඒවා තියෙනවා. තමුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවදද රටේ අවශ්‍යතාවයන් වෙනුවෙන්ද මේ රට ණයෝගුලකට යටකලේ කියන එක අද නිව්යෝක් ටයිම් සංග්‍රහව පැහැදිලි කරලා දීලා තියෙනවා. මේවා දැන් දිරවන්නේ නැහැ. මේක මේ අපි කරගත්තු දේවල් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කටුකන එවුන් ටික කියන්න හදනවා මේක කැලෑපත්‍රයක් කියලා. මේගොල්ලන්ගේ ආණ්ඩුවක් තිබ්බනම් එහෙම බැරි වෙලා හරි ওই නිව්යෝක් සංග්‍රහයේ කතුරුවරේවත් ලසන්ත වික්‍රමතුංග වගේ වෙලහට වෙඩි තියලා මරනවා. ඡන්දයට දීලා දිනා ඩොලර් කෝටි ගාණක් ආනද මහින්ද ලැජ්ජ නැතුව මුන් ඒවා
මූණෙටියාගෙන කතා කරනවා හිට්ලර්ලා වෙන්න. එතකොට අපි මේ උල්මාදකාරයන්ගේ ගණයට වැටෙන්න පුළුවන් කමන්නේ. මන්දක අද උදේ කවුද කියලා තියෙනවා නිව්යෝක් ටයිම්ස් පුවත්පත පිළිගන්න පුළුවන් පුවත්පතක් නෙමෙයි සත පහකට වටින එකක් නෙමෙයි කියලා. ඕගොල්ලෝ මතක තියාගන්න ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියලා කියන්නේ ලෝකේ 17 වෙනි තැන නියෝජනය කරන පුවත්පත. ලෝකෙම එක්පතංග ඒ වගේම ලියපු එක බාරගත් එක්කෙනා දුන්නු ගාන ඒ හැම එකක්ම එක තමයි දාලා තියෙන නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ. ඩොලර් මිලියන 7.6ක් චයිනා මර්ජන් සමාගමෙන් ගත්තේ නෑ කියලා පුළුවන් නම් කියන්න. පාසල් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති වී තු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරනවා. ආගමික විනය පාසල් වලින් බැහැර කරනවා. බැහැර කරලා දේශපාලන විනය පාසල් වලට ඇතුල් කරනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අර මන්ත්‍රීවරු මේ මන්ත්‍රීවරු ඇතුල් වෙලා ඒවල ගුරුවරුන්ගේ තිබිච්ච නිදහස දරුවෙකුට දඬුවම් කරන්න දරුවෙකුව හරි මාර්ගයට ගෙනියන්න තිබිච්ච නිදහස නැති කරලා දාලා තියෙනවා. එක ගුරුවරයෙක් මන්ත්‍රීවරයෙක් ඉස්සරහා පිට දන ගහන්න සැලැස්සුවානේ මේ කට්ටිය. ඉතින් එවැනි තත්වයක් තුළ පාසල් වල අධ්‍යාපනය පිරිහිලා ආගමික අධ්‍යාපනය පිරිහිලා ආගමික චින්තනයෙන් බැහැර වෙච්ච දඩබ්බර සමාජයක් අද ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ අපි මේ මයින්ගේ අධ්‍යාපන ක්‍රමයේ පිළිබඳව හොඳ පසු විපරමක් කරලා කරන්න තියෙන දේ ක්‍රමයකින්. නැතුව මේක ිරගෙවල් වලට දාලා අරේ මේ දාලා මේක නතර කරන්න බෑ. හංවැල්ල පහත්ගම ජුසේ මුනිඳුන්ගේ කන්‍යාරාමයේ විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමනි අගරදගුරු හිම්පාණන් මේ බව කියා සිටියේ. ඒ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 80ක්. ප්‍රදේශයේ කතෝලික බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ලෝක වෙළඳ පොලේ ගෑස් හා බොරතෙල් මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබා දීමේ අරමුණින් සැකසූ මිල සූත්‍රය අනුව ගෑස් මිල අඩු කළ බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. තා පැහැදිලිව රජය මේ මිල සූත්‍ර ක්‍රමය හරහා ක්‍රියාත්මක කරන්නේ අතීතයේ සමහර වෙලාවට ශ්‍රේෂ්ඨ අධිකරණේ පවා සමහර තීන්දුව දුන්නම මිල අඩු කිරීම කරන්න කියලා පහුගිය වකවානුවේ එහෙම අඩු කිරීම කරේ නැහැ. සමමිතා පැහැදිලිව කියනවා ජනතාවට සහන දෙන්න කැපෙන් රජයක් විදියට ඒ අවශ්‍ය උච්චාවචනයන් ජනතාවට වඩාත් ප්‍රතිලාභ විදියට ඒ කළමනාකරණය කිරීම හැසිරවීම තමයි අපේ ඉලක්කය. පසුගිය වසරේ බලපෑ අයහපත් කාලගුණයෙන් නිවාස හානි වූ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතාවට වන්දි මුදල් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාකාරයේදී උත්සවය පැවැත්වුණේ. පුද්ගලයන් 396 දෙනෙකුට ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ මෙම වන්දි මුදල් පිරිනැමුණා. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් කෝටි 1000ක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 වසරේ බලයට පත් වූයේ නැත්නම් රටට ආර්ථික සම්බන්ධක වලට මුහුණ දීමට සිදුවන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මීරිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. දැන් සමහර වහනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යුගයේ මොකද්ද වුනේ? අපිට අහන්න පුළුවන් නේද බණ්ඩාරනායක මහත්තයාගේ මොකද්ද වුනේ? ප්‍රතිපත්ති මේ තීඳු තමයි සමහරට බෞද්ධිකව පෙන්දේ වල වලට වඩා ප්‍රබලයි වැදගත් ප්‍රතිපත්ති මේ තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 බලයට නාවන අපේ රටේ ආර්ථික සම්බන්ධක වලට මුහුණ දෙන්න වෙනවා. එක සතියක් රටවල් කිහිපයක් එකතු වෙලා අපේ ආනයන අපනයන වර්ජනය කළා නම් අපිට මොකද වෙන්නේ? රබර් උත් එක පොල් කඩ වෙනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ නොරොච්චෝල බලාගාරයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා ලංකාවේ දිගම තාපය ඉදිකිරීමට කටයුතු කරන බවයි. ධාරිතාවය මෙගාවට් 4000යි නොරොච්චෝලෙන් 900ක් ලැබෙනවා හතරෙන් එකක්. හැබැයි මේකේ පරිසර ප්‍රශ්න කිහිපයක් තියෙනවා. හැම දෙයකටම අපි ස්ථිර සර්විස්තුමක් වෙනවා. එකක් තමයි අර මුතුමල මගෙන් අහලා තියෙන රුසියා කෝටි 75ක් වියදම් කරලා ඇමරිකාවෙන් දැලගේ නෑ කෝටි 75ක් වියදම් කරන්නේ මේ ලංකාවේ දෙවන ලොකුම ප්‍රාකාර බැම්ම සුලම් බාධකයක් හැදී නොරොච්චෝල ඉදි වෙනවා. මම බහුගෙදා මුල්ගල් තිබ්බා කිලෝමීටර 1000ක් දිගයි අඩි 55ක් උසයි. අපි අවුරුද්දේ නිමා කරනවා ලංකාවේ ලොකුම තාප්පය හදපුවාම අර මුහුදෙන් එන සුලම් පහර සම්පූර්ණයෙන් වළකිනවා. එතකොට මේ අලු සහ දූවිලි ගේන්න තියෙන ප්‍රධානතම සාධකය අපි බාධා කරලා නවත්තලා දෙනවා. පක්ෂීය ව්‍යවස්ථාවට අනුව හිටපු ජනාධිපතිවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සභාපති ධුරය ලබා දීමේ හැකියාවක් නැති බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මණ පියදාස මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා සහ ඉස්ලාම් ආගමික නායකින් අතර හමුවක්
महानुवर खटुकले जुम्मा इस्लाम देवस्थाने दी पवत्तुना मध्यम पलात प्रधान अमात्य सरत एकनायक महताद मेम अवस्थावट सहभागी वुना पक्षे व्यवस्थावे हटियट समसमापति दुवुरयक देन्न पुलुवंग कमक् नै पक्षे हिटपु जनाधिपति वरुण सियलु देनाटम व्यवस्थावे हटियट तियेनवा गौरवनीय अनुशासक दूरे इतिन एतुमाटत ए अनुशासक दूरे पवरेनो मैत्रीपाल सिरिसेन जनाधिपतिवरया वर्तमान सभापतिवरया चंद्रिका कुमारतुंग मैतिनीय सह महिंद राजपक्ष मैत्तुमा पक्षे अनुशासक वरुण विधियट पक्षे मध्यमकार सभा रस्वीमेदी तीरणय कला एक व्यवस्थावेन दिला तियेन्ने हेम क्रमयक् आंडु पक्षे निवत्तु दहस्य दिनाके श्रीलंका निधास पक्ष सामाजिकत्व पिलिबदवद माध्यवेदीन मेहिदी प्रश्न कला මේ සහභාගී වෙනවා කමිටු රැස්වීම වලට මේ ප්‍රතිසංවිධාන කටයුතු වල මැදිහත් වෙලා ක්‍රියාත්මක වෙමින් තියෙනවා මධ්‍යම කරසබඩේ සියලු දෙනාම සහභාගී වෙනවා ඒ සාකච්ඡා වල ගන්නවා ඒ නිලතල බර්දා දරාගෙන ඉන්නවා ඒ කිසිම කෙනෙක් පක්ෂයෙන් ඉවත් වුණා කියලා තාම ලියුමක්වත් නිල වශයෙන් දැනුම් දීමක්වත් කරලා නැහැ ප්‍රවීණ සිනමාවේදී රොයිද සිල්වා මහතා අභාව ප්‍රාප්ත වුණා ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි प्रवीण सिनेमावेदी रोहित सिल्वा महता हदिसी ऐतिहु हृदयाबाध्यक हेतुविन अद अलुयम अभह प्राप्त वुना मियानवीट ए महता असुवन व्येही पसुने एक दहस नवसी हेट हातरवसरे सुजाता के रहस चित्रपाटेन सिनेमावट पिविसी रोहित सिल्वा महता सुदुपिरुवट संसारे प्रार्थना माय नेम इस बंधु ओबट पमनाय आदरे ऐतरु चित्रपट असुवकट पमने रंगनेन दायक वुना रे डेनियल डबल मिगेल चेरियो डार्लिंग चेरियो कैप्टन आदि चित्रपटोसे मेरठे वाणिज्य सिनेमा कर्मांते दायकत्वेटद ए महता सुविसल दायकत्व्यक् सेपयुवा मे अतर रजिन ममाई विजय सह अजय गेदर बुदुन अम्मा ओक्कोम कणपिट सेलमुतु पिन्न सोंदुरु वसंतय से लास्ट चांस सुमितुरु एतुलु चित्रपट 40कट आसन संख्यावक रोहित सिल्वा महता अध्यक्षुने करतिबेनवा हेल सिनेमाव वेनुवेन सुविसल मेहवरक निरतवु ए महता चित्रपट संस्थाव बिहिकिरीमटद पुरोगामीव कटयुतु कला चित्रपट कर्मांतये कडावेटीमट लक्वतिवु समये नव चित्रपट अध्यक्षुणे करमिन एओसे नव आदायम वार्ता बिहिकिरीमटद रोहित सिल्वा महता समत्तुना प्रवीण रंगन शिल्पिनी सुमना अमरसिंह महात्मिय ओहुगे बिरिंदई देहय पिलिबंद अवसन कटयुतु बुरेल्ल कनत्तेदी हेट सिदु केरेनवा मे अतर देहे बोरेल जयरत्न मलशाला वेदी अद पसरुए सिट तेनपत किरीमट नियमित मे अतर सिलुमिन सह रसपुवत्पते कतुवरे कुलेस कटियुतु कल प्रवीण माध्यवेदी चामर लक्षान महताद अभाव प्राप्त वुना हदिसि हृदयाबाधेकट लक्व कोलंब जातिक रोहले दडि सत्कार एकके प्रतिकार लबमिन सिटिन अतरतुरयि चामर लक्षान महता अभव प्राप्त वुने मियान विट ए महता 39 वन विये पसुना प्रवीण माध्य वेदियेकु मेन्म देशपालन विचारकयेकु ए महता सिलुमिन पुवत्पते कर्तृ दुरयट पत्तु लापालतम कर्तृवरयाद वनवा चामर लक्षान महता लग्बिम रिविर सह इरुदिन यन पुवत्पत्वलद कलक् सेवय कला ए महतागे देहे पिलिबंद अवसन कटयुतु पसुव देनुम देनु एति පසුගිය කාලය තුල චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලික අංශයෙන් මගින් සිදු කිරීම හේතුවෙන් චිත්‍රපට කර්මාන්තයේ බිඳ වැටුණු බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා චිත්‍රපට කර්මාන්තයේ නගා සිටුවීමට මේ වන විට පියවර රැසක්ගෙන ඇති බවයි නිට්ටඹුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ ශාස්ත්‍රයේ ඊතා ප්‍රශස්ත මට්ටමකට ඇවිල්ලා තිබුණත් මේ බෙදා හැරීමේ කාර්යය පෞද්ගලික අංශයට ලබා දීමෙන් පස්සේ एक पैतगे चित्रपटी कर्म चित्रपटी संस्था कर्मण्यून अत्यावश्य अवम पालन ये आयतने करगण बरी तत्व पत्न खवदाव दक्नट नुलबुन विधियट अद सीलु दिनागेम इव सीम सीमा पेनलती एक निशा सीलु दिना एकतून शाला हिमिकरुवन निष्पादक रंगन शिल्पी अध्यक्ष कुरुवद एक दनकट एक मत एक टाविलती एक भूमि उन्द लक्षण है अभी एक सद्भाव तुल राज्य अनुग्रह लभिय युतु अंशवलट सा कारणावलट उपरिम सहयोग अभी लबा दिन कटयुत करन मे मुहते मे कर्मांत इत अहल प्रमित युत पवत्गे नट अभी कटयुत करमु किन अदहस तमाय मम प्रकाश करन कमति जातिक तरुण सेवा सभा संविधान करण तुरुण पोसोन कलापे अवसान दिन अदाई आईटीएन माध्य चालय में संधा माध्य अनुग्रह लाधिनवा महारंगम तरुण सेवा सभा परिश्रय सिट मेपिली बंद थुर तुरुगिने ने निशादे गुणवर्धन
ලාංකේය වත්මන් තරුණ ප්‍රජාව ඒකරාශී කර ගනිමින් ජාතික තරුණ සේවා සභාවේ සංවිධානය කරන ජාතික තරුණ පුසොන් කලාපයේ අවසාන දිනේ තමයි අද දවස. අපි ඔබට ආරාධනා කරනවා ඔබ තවමත් පැමිණියේ නැත්නම් මහරගම ජාතික තරුණ සේවා සභාවට පැමිණෙන හැකි ඉක්මනින් ඔබට ඉතිරි වෙලා තියෙන තව හෝරා කිහිපයක් පමණයි. අද දවසේදී සුවිශේෂ වැඩසටහන් රැසක් මෙම භූමිය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. නිර්මාණාත්මක පහන් කූඩු සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය ඇතුළු තවත් බොහෝ විශේෂාංග මෙම භූමිය තුළ ක්‍රියාත්මක වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම්. අපි ඒ හා සම්බන්ධ දර්ශන ඔබට ලබා දෙන්නට බලාපොරොත්තු වෙමින් දැනට සමු ගන්නවට. පොසොන් උත්සවයට සමගාමීව දිවයිනපුරා තවතුරටත් විවිධ වැඩසටහන් පැවැත්වෙනවා. වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ මිහිඳු මහා පෙරහැර උත්කර්ෂවත්ව පැවැත්ුණා. එය ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවර පෙරහැර සමිධාන කර තිබුණේ 44 වන වරටයි. අලියතුන්ගෙන් සමන්විත වූ පෙරහැර සාම්ප්‍රදායික සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් වුණා. කුලියම්පිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පොසොන් බැතිගී ප්‍රසංගයක් පැවැත්ුණා. ඒ අමාත්‍ය අකිල විරාජ්කාරියවස මහතාගේ ප්‍රධානත්වයෙන්. එම කාර්යාලයේ සේවයේ නිරත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් උයි බැතිගී ප්‍රසංගය පැවැත්ුණේ. උඩහමුල්ල නුගේගොඩ ශ්‍රී බෝධි දහම් පාසල වාර්ෂිකව සම්මන්ත්‍රණය කරන ශ්‍රද්ධාංජලි පොසොන් කලාපයේ නැරඹීමට විශාල පිරිසක් සහභාගී වුණා. එය විවෘත කෙරුණේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලියංගේ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. මීට සමගාමීව බැතිගී සංදර්ශනයක් ද පැවැත්ුණා. මේ අතර දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමද මෙහිදී සිදු කෙරුණා. පූජ්‍ය මාදිවල සීවලී ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන් පැවැත්ුණේ. කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් ඉදිරිපත් කළ පොසොන් බැතිගී ප්‍රසංගය විද්‍යාලයේ පරිශ්‍රයේදී පැවැත්ුණා. පූජ්‍ය වැලිමඩ චන්ද්‍ර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි විද්‍යාලයේ බෞද්ධ සංගමයයි ඒ සම්මන්ත්‍රණය කළේ. පාසල් සංවර්ධන සමිතිය සහ ආදි ශිෂ්‍ය සංගමයේද ඊට දායකත්වය ලබා දුන්නා. විදුහල්පතිනි ඒ.එච්.එල්.එස්. චන්ද්‍රිකා මෙනවිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. හීනටියන පොසොන් මහා පෙරහැර පසුගියදා උත්කර්ෂවත්ව පැවැත්ුණා. පූජ්‍ය හීනටියන නන්දතිස්ස ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව එය සම්මන්ත්‍රණය කළේ ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිවයි. අලියතුන්ගෙන් සමන්විත වූ පෙරහැර සාම්ප්‍රදායික නර්තනාංග ඇතුළු විචිත්‍රාංග රැසකින් වර්ණවත් වුණා. මෙවර පෙරහැර පැවැත්ුණේ 77 වන වරටයි. පොසොන් බැතිගී ප්‍රසංගයක් මීරිගම හේනේපොළ කනිෂ්ඨ විද්‍යාලයේදීද පැවැත්ුණා. පූජ්‍ය පෙරක්කේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එම බැතිගී ප්‍රසංගය සම්මන්ත්‍රණය කර තිබුණේ. විද්‍යාලයේ විදුහල්පති ආර්.ඒ.එච්.ආර්. රණවීර මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වුණා. පසුගිය වසරේ ගංගොතුරේ නිවාස හා නිබු කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය මෙවන විට අවසන් අධියරේ පවතිනවා. දොඩංගුඩ ප්‍රදේශයේ නව නිවාස ඉදිකරන්නේ ඉඩම් කට්ටි 30ක් මේ සඳහා වෙන් කර ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 10ක පමණ මුදලක් වැය කරනවා. ඉඩම් කැබැල්ලක් සමග රුපියල් ලක්ෂ 12ක මුදලක්ද ප්‍රතිලාභීන්ට හිමිවන බව සඳහන්. ජලය, විදුලිය, මංමාවත් ඇතුළු යටිතල පහසුකම් සියල්ල සම්පූර්ණ කෙරෙමින් ඇති බවයි බලධාරීන් සඳහන් කළේ. 2017 මැයි ඇතිවෙච්ච ගංවතුරු තත්ත්වයේ මත දොඩංගුඩ කොට්ටාසිය තුල 7600කට ආසන ප්‍රමාණයක් අපේ ගම්වාසීන් අවතැන් වුණා. ඒකෙන් 1200 ගානකට ආසන ප්‍රමාණයක් නිවාස හානි සිදු වුණා. මේ නිවාස හානි වලින් අපිට පූර්ණ හානි 41ක් තිබුණා. මේ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා අපිට පිස්කල්වත්ත රුවන් මග මේ ඉඩම් කොටස තෝරා ගන්නට හැකියාව ලැබුණා. රජයේ ඉඩම මේ ඉඩමේ අපි දැනට පවුල් 30කට ඉඩම් කට්ටි බෙදා දීම් දීලා තියෙනවා නැවත පදිංචි කිරීම සඳහා. සියලුවම නැවත පදිංචි කිරීම දඩංගොඩ කොට්ටාෂයේ 76ක් තියෙනවා. දෙන්නේක් මේ වෙද්දි පදිංචිය තහවුරු කරගෙන තියෙනවා. ලබන මාස වෙද්දි අපිට සම්පූර්ණ පහසුකම් සහිත ගම්මානයක් බවට පත් කිරීමේ හැකියාව තියෙනවා. ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රතිලාභීන්ද සිය අදහස් දැක්වුවා. අපේ ලක්ෂ 12ක් පාසල් ලකම් මිය වෙලින් ආවා දුන්න ගෙවල් තලා ගැනීම සඳහා. අපි දැන් ඉඳන් ලැබිලා ඉතාම සතුටින් ඉන්නවා. අපිට කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ සීලුම් පහසුකම් සහිත ඉඩමක් අපිට ලැබිලා තියෙනවා. අපිට කවදාකවත් මේ මහ පිංකම අමතක වෙන්නේ නැහැ. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. දිවයිනේ සංචාරයක නිරත පාකිස්තාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සුහයිර් මහමුද් හයත් මහතා පාර්ලිමේන්තු අභියස රණවිරු ස්මාරකයේ වෙත පුෂ්ප පහර දැක්වුවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකින්ගේ සංගමයේ වාර්ෂික හමුව රාජගිරියේදී පැවැත්වුණා. විදේශ බෞද්ධ චාරිකාවල නිරත බැතිමතුන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය පහසුකම් හා රක්ෂණ ක්‍රමවේද ආදිය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. සංගමයේ උන්නතිය වෙනුවෙන් කැප වූ සමාජිකයින්ට හා අනුග්‍රාහකයින්ට සිහිවටන තිළිණ ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. සංගමයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාත්‍යන්තර යෝගා දිනය සමරමින් සුදසුන යෝගායතනය සංවිධාන කළ විශේෂ සැමරුමක් නිදහස් චතුරස්ත්‍රය අභියසදී පැවැත්වුණා. එම යෝගායතනයේ යෝගාචාර්ය අශෝකා ජයවීර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකා පුස්තකාල සංගමේ 58 වන වාර්ෂික සමුළුව කොළඹදී පැවැත්වුණා. මහාචාර්ය සුදර්ශන සෙල්විරත්න මහතායි සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ. පුස්තකාල සහ තොරතුරු විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ පිරිස වෙත සහතිකපත් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. සංගමයේ සභාපති එස් අරුලලාන්ද මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මල්වාන කලුකොඳයාව ප්‍රාථමික විද්‍යාලයට වසර 130ක් සපිරීම නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වුණා. අද්දිනිය හා අනද්දින කාර්ය මණ්ඩලය සහ පාසල් සංවර්ධන සමිතිය එක්වයි වැඩසටහන සංවිධානය කළේ. විදුහල්පති අජිත් ලියනාරච්චි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. ඒ සමගින් දිවා පුවත් ප්‍රකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala